සියලු දෙනාටම ආයුබෝවන් ආදරණීය දුව පුතේ ශිෂ්‍යත්ව ජයමක YouTube channel එකට ඔයාලා හැමෝම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ශිෂ්‍යත්ව ජයමක YouTube channel ඔස්සේ ඔබ වෙත මේ දිනවල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය ආශ්‍රයෙන් හැදුණු ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කරනවා. ඉතින් එහි තුන්වෙනි පාඩම් මාලාව තමයි මේ විදිහට අද ඔබ වෙත आरंभ कर मगे यूट्यूब चैनल सब्सक्राइब कर लियागन इवागे बेल आइकन क्लिक कर लिया तो मारुति सैम पाड़क में सन बलगन हेकिया तीन इवागे वोट मे पाड़ तुम किसी दिन हेकिया लबन की कमेंट कमते करना अद प्रश्न पत्र यूमेम පළමු ප්‍රශ්නය තමයි අප දිනපතාම උදෑසන අවදි වූ විගස කළ යුතු දෙකේ ආහාර ලබා ගැනීම තේ පානය කිරීම පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීම ඉතින් නිවැරදි පිළිතුර සටහන් කරන්න ඔව් නිවැරදි පිළිතුර වන්නේ පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීම ආහාර ලබා ගැනීමට කලින් තේ පානය කිරීමට කලින් පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීම නිරෝගී ජීවිතයකට ගොඩක් වැදගත් වෙනවා හොඳයි අපි බලමු ආදරණීය දුව පුතේ දෙවැනි ප්‍රශ්නයක් මන්ත කියලා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීමෙන් ඇතිවන අපහසුතාවයේ मुत्रा गिरी में पहासु उगुर खटवियलीम शरीरे पहपत्वीम दें पिरुतु सटान करन औ निवर्त पिरुतु वन्ने उगुर खटवियलीम अपहासुतावयक् ने अहन्ने एतर अपट अवश्य प्रमाणट जले पानय करे नत्तम उगुर खट वेलेनवागे मुद्रा क्रीम अपहासवेन शरीर बेहपत्न शरीर हम वेलियम लकन एन निवेदि पीड़ित देवनी पीड़ित उगुर कट वियलीम अभी बलम तुंगिनी प्रश्न कद मे अत्रि अभी अनुगमने कले तो चर्यावाणि सहनशीली चर्य यटहचर्य आक्रमणशीली चर्य आक्रमणशीलिचार्यू सहनशीली चार्य अभी बल तुंगिनी प्रश्न हतरवनी प्रश्न मुखद मे हतरी विरिता गुरुवरुकीम वेडिटन हा इकटे कीम उदय अवधिवीम उभय पीड़ित चटन कर औ निवर्ति पीतृवाण आदरणी दूपते वेडिटियान हा एकटेक कीम विरिता विरित किल के अभी नौकले तो देवल सिरित के अनुगमने कले तो देवल इतन गुरुवरुण कीकरवीम उदय मावदीम एव हों सिरित इवागिम वेडिटियान हा एकटेक कीम विरिता अभी नौकले तो देयक हुंदाय तेंग अभी बदमु पास्वनी प्रश्ने मुकद्द केला सूर्य नमस्कार पियवर गणवाणी
सूर्य नमस्कार पियवर गणन वे दहाय की दुलाह की दहा की उबे पीर सटन कर निवर्ति पीड़े दुलाहा की सूर्य नमस्कार पियवर गण दुलाहाय අපි දැන් 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. සුවපත් වීමේ ක්‍රියාකාරකමේ පියවර ගණන වන්නේ සුවපත් වීමේ ක්‍රියාකාරකමේ පියවර ගණන කීයද කියලා තමයි අහන්නේ. 5කි 6කි 4කි. ඔබේ පිළිතුර සටහන් කරන්න. ඔව් නිවැරදි පිළිතුර වන්නේ 5කි. සුවපත් වීමේ ක්‍රියාකාරකමේ පියවර 5ක් තියෙනවා. සුවපත් වීමේ ක්‍රියාකාරකමට කියන තව නමක් තමයි සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම කිදත් කියන්නේ. හොඳයි. අපි දැන් බලමු 7 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. මෙය සූර්ය නමස්කාරයේ කීවෙනි පියවරද? මෙය සූර්ය නමස්කාරයේ කීවෙනි පියවරද? 5 වන පියවර හතරවන පියවර හත්වන පියවර ඔබේ පිළිතුර සටහන් කරන්න. ඔව් මේ සූර්ය නමස්කාරයේ පස්වන පියවර. ඉතින් ඔබේ පිළිතුර නිවැරදි නම් ඔන්න පස්වන පියවර. අපි දැන් බලමු 8 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. සිතට සැනසුම උදා වේවා සිතුවිලි සුහද වේවා මෙය සිත පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන පියවරට අයත්ද? ප්‍රාර්ථනාව අදිෂ්ඨානය උදානය ඔබේ පිළිතුර තෝරන්න. ඔව් නිවැරදි පිළිතුර වන්නේ ප්‍රාර්ථනාව. සිතට සැනසුම උදා වේවා සිතුවිලි සුහද වේවා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ප්‍රාර්ථනාවට තමයි ඒ අයත් වන්නේ. අපි දැන් බලමු 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. නිරෝගී පැවැත්මක් සඳහා වඩා වැදගත් වන්නේ නිරෝගී පැවැත්ම සඳහා වඩා වැදගත් වන්නේ අධික පැන් රස ආහාර ශනික ආහාර ගෙවත්තෙන් ලබා ගන්න ආහාර ඔබ පිළිතුර තෝරන්න. ඔව් ගෙවත්තෙන් ලබා ගන්න ආහාර තමයි අපේ නිරෝගී පැවැත්ම සඳහා වැදගත් වන්නේ. අධික පැන් රස ආහාර ශනික ආහාර අපිව රෝගී බවට පත් කරනවා. එහෙනම් නිරෝගී පැවැත්ම සඳහා ගෙවත්තේ අපිට පුළුවන් නම් එළවලු පළතුරු පලා වර්ග ලබා ගන්න අපි නිරෝගී බවට පත් වෙනවා. අපි දැන් බලමු අද නිදුවපතේ 10 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන මේ ගීතයක් තියෙනවා. මේ ගීතය ගායනා කරන්නේ කවුද කියලා තමයි අහන්නේ. සුනිල් ශාන්ත මහතා, සුනිල් එදිරිසිංහ මහතා, පණ්ඩිත අමරදේව මහතා. ඔබේ පිළිතුර සටහන් කරන්න. ඔව් නිවැරදි පිළිතුර වන්නේ ආදරණීය දූපතේ සුනිල් එදිරිසිංහ මහතා. සුනිල් එදිරිසිංහ මහතා තමයි වෙරළු ගෙඩිය හරි අටකර බෙදාගෙන කියන ගීතය ගායනා කරන්නේ. ඔබ ඒ ගීතය අහලා නැත්නම් අහලා බලන්න. ඉතාම අර්ථවත් ගීතයක්. හොඳයි. එනම් ආදරණීය දූපතේ අදත් අපි පරිසර ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. ඔබ නිවැරදි පිළිතුර සටහන් කරලා ඇති. ඉතින් ප්‍රශ්න 10න් කීයක් හරිද කියලා කමෙන්ට් කරන්න. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. හැමෝම එනවා නැවතත් මෙවැනි පාඩමකින් හමු වෙනකන් හැමෝටම බොහොම ස්තුතියි මේ පාඩම නැරඹුවට. ඒ වගේම නිරන්තරයෙන්ම රැඳී ඉන්න නැවතත් හැකියෙක්මනේ මෙවැනි පාඩමකින් ඔබ වෙතෙනවා. එතෙක් සියලු දෙනාට ආයුබෝවන්. තෙරුවන් සරණයි.